ක්‍රීඩාව ගැන කතා කරනවා නම් ඉතාමත් අවමානයට ලක් වෙච්ච කාලයක් බවට පත් වෙනවා. මම පොඩ්ඩක් ඉතිහාසයට ගියොත් කෝප් වාර්තාවල් වල පාර්ලිමේන්තුවේ දෙන කෝප් වාර්තාවල් වල මේ රටේ ක්‍රිකට් පරිපාලනයේ තිබ්බ දෝෂිතකම ගැන කරපු හොරකම් ගැන සෑහෙන වාර්තා වුණා. ඒ වගේම තමයි තරඟ පරාදීම ගැනත් හැමදේම කතා කරන්න පටන් ගත්තා. ඒ වගේම ක්‍රීඩකයන්ගේ විනය ගැනත් පහුගිය කාලේ කතා කරා. මේ සියල්ලම මම අවුරුදු ගාණක් තිස්සේ කියපු දේවල් අද වෙනකොට එවුවා හොඳට එළියට ඇවිල්ලා තියෙනවා. මම ඊට වඩා දරුණු දෙයක් ගැන මේ තමුන්නාන්සලා අපේ ප්‍රේක්ෂකයන්ට කියන්නේ මේ රටේ අයට අද කවුරුත්ට පෙන්වන්නේ නැතුව හංගලා කරන දෙයක් ගැන මම කතා කරන්න හිතුවා. මම දැක්ක ඊයේ ඉන්දියාවේ කණ්ඩායම වෙනවා. මම කියන්නේ ඒක ඉන්දියාවේ පළවෙනි කණ්ඩායම කියලා. අද ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩා ඇමතිවරයා ඉන්දියාවේ ඉන්න දෙවෙනි කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරන්න අපේ කණ්ඩායමට අනුමත දීලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රධාන රටවල් අපි ක්‍රිකට් තත්ත්වයට පහළ බැලලා ඇති. නමුත් අපි අනන්‍යතාවයක් තියෙනවා. අපිට ගෞරවයක් තියෙනවා. අපිට ඉන්දියාවේ දෙවෙනි කණ්ඩායම මේ රටට එනකොට අඩු ගානේ අපේ පරිපාලනය කරන මිනිස්සුන්ට කියන්න බැරුණාද මේ කණ්ඩායම අපි ගන්නෙ නැහැ කියලා? ක්‍රීඩා ඇමතිවරයාට කියන්න බැරිද මේ වගේ කණ්ඩායමක් එක්ක අපේ කණ්ඩායම ක්‍රීඩා කරන්නේ නැහැ කියලා? මොකද්ද මේක යට තියෙන්නේ? මේ ටෙලිවිෂන් ගනුදෙනු වල මුදල් උපයීම තමයි ක්‍රිකට් පරිපාලනයට ඕන වෙලා තියෙන්නේ. අද ක්‍රීඩා ඇමතිවරයාට මම හිතන්නේ ඒක වෙන්න ඇති ඕන වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් දැනුම තියෙන ක්‍රීඩා ඇමතිවරයෙක් හිටියානම් මේ වගේ තත්ත්වයක් වුණා නම් දැනුම තියෙන පරිපාලනය තිබුණා නම් කවදාවත් මේ වගේ කණ්ඩායමක් ලංකාවට ගේන්නේ නැහැ. මේක අපිට කරන ලොකුම අගෞරවයක්. අපේ කණ්ඩායමේ භාගයක් නැතුව ඉන්දියාවට යන්න කියන්නේ එංගලන්තයට යන්න කියන්නේ ඒගොල්ලෝ බාර ගන්නෙ නැහැ. මෙන්න මේක තමයි මේ පරිපාලනයේ තියෙන දුර්වලකම හින්දා තමයි අද විනය නැති වෙලා තියෙන්නේ, දූෂිත වැඩි වෙලා තියෙන්නේ. මේ ක්‍රමයෙන් එන්න එන්න වැඩි වෙනවා. මම ඉතාමත් කනගාටු වෙනවා, දුක් වෙනවා. අපි මෙච්චර ගොඩනගපු ක්‍රිකට් ක්‍රීඩාව පරිස්සම් කරන්න කියලා ඡන්දෙන් පත් වෙන මේ පුද්ගලයන්ට රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනන්‍යතාවය ගැන වැඩක් නැහැ, ආදරය නැහැ. ඒගොල්ලන්ට ඕනේ මුදල් හම්බ කිරීම විතරයි. ඒක ඔප්පු වෙලා තියෙනවා. රට අද යන්නේ කොහෙද? ක්‍රීඩාවත් යන්නේ අද එතෙන්ට. අද රට දුර්වලතාවලට පත් වෙලා අපි කියනවා රට ෆේල් කියලා. ක්‍රීඩාව හුඟක් දුරට ෆේල්. එතකොට මේ ක්‍රීඩා ඇමතිවරයාත් ෆේල්, ක්‍රිකට් පරිපාලනයත් ෆේල්. ඉතින් අඩුම ගානේ මේ 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 අනිත් ප්‍රශ්න ගැන අපි පැත්තක දාමුකෝ. මම මේ කතා කරපු දේ අද එක්කෙනෙක්වත් කතා කරලා නැහැ. ක්‍රිකට් පරිපාලනය කතා කරලා නැහැ. කිසිම කමිටුවකින් කතා කරලා නැහැ. උපදේශකවරු කතා කරන්නේ. හැබැයි මට ඊයේ තමයි මම තේරුම් ගත්තේ මේ ඉන්දියාවේ කණ්ඩායමේ නන් ටික දැක්කහම එංගලන්තේ ඉන්න හොඳම කණ්ඩායම එංගලන්තෙත් එක්ක ක්‍රීඩා කරනවා. එතකොට ඉන්දියාව පළවෙනි කණ්ඩායම වල ඉන්දියාව එංගලන්තේ ටෙස්ට් මැච් ගහනවා. මෙහෙට දෙවෙනි කණ්ඩායම ඇවිල්ලා අපිට 20යි 20යි එක් දින තරඟ ක්‍රීඩා කරන්න හදනවා. මේකේ බැරෑරුම තත්ත්වය මොකක්ද දන්නවද? අපේ ක්‍රීඩකයෝ මානසිකව වැටිලා ඉන්නේ. අපි තත්ත්වය බැහැලා තියෙන්නේ. මේ ඉන්දියාවේ දෙවෙනි කණ්ඩායම ඇවිල්ලා අපිට ගහලා ගියොත් අපිට පැරදුනොත් අපේ අනන්‍යතාවය විතරක් නෙමෙයි අපේ මානසිකත්වය ඉතාමත් පල්ලෙහාට යනවා. ඉතින් මේක තේරුම් ගන්න බැරි පරිපාලනයක් සහ ක්‍රීඩා අමාත්‍යංශයක් ඇමතිවරයෙක් නම් ඉන්නේ මෙතනින් එහාට මේ ප්‍රේක්ෂකයෝ ක්‍රිකට් ගැන කතා කරන එක නවත්තන එක හොඳයි. ක්‍රිකට් බලන එක නවත්තන එක හොඳයි. මොකද මේ පුද්ගලයන් ක්‍රිකට් වලට නෙමෙයි ආදරේ, ක්‍රීඩාවට නෙමෙයි ආදරේ. සල්ලි කොහමද හම්බ කරන්නේ? ටෙලිවිෂන් රයිට්ස් වලින් ගාන හොයාගන්න එක විතරයි මේගොල්ලන්ට ඕනේ වෙලා තියෙන්නේ. බලන්න ඉන්දියාවේ මේ එන්නේ ක්‍රීඩකයෝ ඔක්කොම IPL එකේ හොඳටම ක්‍රීඩා කරපු කණ්ඩායමක්. ඒක හොඳ කට්ටියක්. ඒගොල්ලන්ට පළවෙනි කණ්ඩායමට යන්න බෑ. ඉතින් ඒගොල්ලන්ගේ හොඳම ක්‍රීඩකයෝ ටික එංගලන්තේ යවුවා. දෙවෙනි පෙළේ වෙනවා මෙහෙට ක්‍රීඩා කරන්න. එතකොට අපේ පරිපාලනයට කතා කරලා කියන්න ඕනේ මෙව සාකච්ඡා මාර්ගයෙන් කරන එක. ඉන්දියාව තරහ කරගන්න ඕනේ නැහැ. ඉන්දියාවට කිව්වනම් මේ වගේ කණ්ඩායමක අපි ක්‍රීඩා කිරීමෙන් අපිට ලොකු වරදක් වෙනවා කියලා අනිවාර්යයෙන්ම ඕක අපිට නවත්ත ගන්න තිබ්බා. ඉතින් මට මේකේ දකින්න දේ තමයි මේගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ක්‍රිකට් නෙමෙයි. ඒගොල්ලන්ට ඕනේ සල්ලි කොහොමද හොයන්නේ? අම්මා තාත්තා මරලා හරි සල්ලි හම්බ කරන ක්‍රිකට් පරිපාලනයක් අද තියෙන්නේ. නැත්තම් කවදාවත් හොඳ ක්‍රිකට් පරිපාලනයක් උතන තිබුණා නම් කවදාවත් මේ වගේ ඉන්දියාවේ දෙවෙනි කණ්ඩායමක් එනකොට ඒකට එකඟ වෙන්නේ නැහැ. මොලේ තියෙන දක්ෂ ක්‍රීඩා ඇමතිවරයෙක් හිටියා නම් අඩු ගානේ ක්‍රීඩා ඇමතිවරයා මේක පෙනුනේ නැත්තම් දැන්වත් කතා කරලා පෙන්වන්න පුළුවන් අයි මේ වගේ දෙයක් උනේ කියලා. මම හිතන්නේ ක්‍රීඩා ඇමතිවරයාටත් ක්‍රිකට් පරිපාලනයේ තියෙන වැරදි ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැත්තම් මේ කෝප් වාර්තාවල තියෙන දේවල් පරීක්ෂණ කරන්න ඕනේ නැත්තම් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විනය ගැන පරීක්ෂණ කරනවා දඬුවම් දෙනවා කියනවා. හැබැයි පරිපාලන විචේකකම දඬුවමක් දෙන්නේ නැහැ. මම ලියුම් කීයක් ඇව්වද? LPL තරගාවලියේ ඔඩිට් එකක් කරන්න කිව්වද වෙනකන් ඔඩිට් එක නැහැ. මොකද මෙව්වයි ඉන්නේ ඔක්කොම ඒගොල්ලන්ගේ ගජ මිතුර තමයි මෙව්වයි යට තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය වෙනස් කරන්න
මංගිතන්නේ අපිට රටම වෙනස් කරන්න ඕනේ තත්ත්වයක් ඒක ඉදිරියට එයි. මෙහෙමයි අපේ කාලේ ක්‍රීඩකයන්ට තිබෙන ලොකුම දේ තමයි තරඟ ජයග්‍රහණය කරන්න. අපි මගේ කණ්ඩායමේ හිටියන තමන්ට ගහගත්ත ක්‍රීඩකයෝ. තමන්ට නෙමෙයි රටට ගහපු ක්‍රීඩකයෝ ටිකක්. ඉතින් ඒකයි මට මේ නායකත්වයක් දෙන්න පුළුවන් වුණේ ලෝක කුසලානය දිනා ගන්න. හැබැයි අද ක්‍රීඩා කරන පහුගිය කාලවල ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ හුඟ දෙනෙක් කරේ තමන්ගේ වාර්තාවල් ගැහුවා කණ්ඩායම් හැදුවේ නැහැ. තරුණ පෙළක් හැදුවේ නැහැ. ඒ ප්‍රතිඵල අපි විඳිනවා. හැබැයි අවාසනාවකට වගේ දැන් ඉන්න ක්‍රීඩකයන්ගේ විනය දිහා බලපුවහම දැන් අපිට එක කාලයක් තිබුණා අපි තරඟ පෙරදුනාම එළියට යන්න ලැජ්ජයි. එංගලන්තේ ඉන්න ශ්‍රී ලංකිකයන්ට මූණ දෙන්න ලැජ්ජයි. මොකද අපි හිතනවා අපි ඒගොල්ලන්ව මානසිකත්වයේ ඒගොල්ලන්ගේ වැට්ටුවා කියලා. අපි ඒගොල්ලන්ව ලැජ්ජ කරා කියලා. අද එහෙම දෙයක් නැහැ. මේ ක්‍රීඩකයන් පළවෙනි පාර නෙමෙයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මම දන්නවා මේ සමහර ක්‍රිකට් පරිපාලනයේ ඉන්න පුද්ගලයෝ ඒගොල්ලන්ගේ ක්‍රීඩා සමාජවල ඉන්න ක්‍රීඩකයන්ව තහනම් කරලා අඩු කාලෙකින් ඒගොල්ලන්ව නැවතවරක් ක්‍රීඩා කරන්න ගන්නවා. ඒගොල්ලන් ආරක්ෂා කරනවා. දුර්වල වෙන ක්‍රීඩකයන්ට තමන්ගේ ක්‍රීඩා සමාජයේ නම් ඒගොල්ලෝ කොහොම හරි කණ්ඩායමට ගස්සවනවා. මේ මේ මෙවෙන් තමයි අපි වැරදුනේ. හැම ක්‍රීඩකයෙක්ම බැලුවා කෙටි පාරේ කොහොමද ජාතික කණ්ඩායමට යන්නේ. ඉස්සර ජාතික කණ්ඩායමට එනකොට දක්ෂකම් ඇති කරලා තරඟවල ලකුණු අරගෙන කඩුළු අරගෙන එන්න ඕනේ. අද එහෙම නැහැ. අද ක්‍රීඩා සමාජයේ ඉන්න සභාපතිවරයා වෙන්න පුළුවන්, උපසභාපතිවරයාගේ වෙන්න පුළුවන්, ලේකම්වරයාගේ වෙන්න පුළුවන්. ඒ ඒගොල්ලන්ගේ ක්‍රීඩා සමාජයේ ආපුවම ඒක තමයි තියෙන ප්‍රධානම ක්වොලිෆිකේෂන් එක ක්‍රිකට් ටීම් එකට එන්න. ඉතින් මේ තත්ත්වයක් යටතේ කවදාවත් ක්‍රිකට් හදන්න හම්බෙන්නේ නැහැ. මං අදත් කියනවා දැනටත් පරක්කු නැහැ. කව ඉක්මනින්ම අතුරුපාලක මණ්ඩලයක් දැම්මේ නැත්නම් මේ ක්‍රිකට් ක්‍රීඩාව නම් ගෙනියන්න හම්බෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී කීකේ ඉන්න ක්‍රීඩා ඇමතිතුමා ඔබතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙනවා මේ යන විදිහට. මොකද ඔබතුමාත් අද ෆේල් වෙලා තියෙන්නේ. තව ටිකක් යනකොට ඔබතුමාත් ඉතාමත් නරක තත්ත්වයකට ෆේල් වෙනවා ක්‍රිකට් ක්‍රීඩාවේ. ඒකේ වගකීම ඔබතුමා අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මම මෙච්චර කල් මේව ගැන කතා කරන්නේ අද ඉතාමත් කනගාටුවෙන් දුකෙන් කතා කරන්නේ. ඉන්දියාවේ දෙවන පෙළ කණ්ඩායම එනකොට අපේ පරිපාලනය කරන මිනිස්සු කතා කරන්නේත් නැහැ. ක්‍රීඩා ඇමතිවරයාත් කට පියාගෙන ඉන්නවා මුදල මූලික කරගෙන. එතකොට මේ ක්‍රීඩකයන්ට විතරක් බයින්න හදන්න එපා මුදලට ගහනවා කියලා. මම දැක්ක පහුගිය කාලේ ක්‍රීඩකයන්ගේ මුදල් ගැන කතා කරමු. පරිපාලනයත් කරන්නේ මුදල් වලට විතරයි. ඉතින් මේ වගේ තත්ත්වයක් එක්ක ක්‍රීඩා ඇමතිවරයාටවත් අඩු ගානේ කෙලින් කතා කරලා මේව නවත්තන්න බැරි නම් හොඳම වැඩේ වෙන පාට හරි ඕක බාර දෙන්න ඕනේ. මගේ කාලේ මේ වගේ ක්‍රීඩකයන්ට ඔය වගේ අයාලේ යන්න දෙන්නේ නැහැ. ඔය වගේ ප්‍රශ්න එන්නේත් නැහැ. ක්‍රීඩකයන්ගේ විනය මීට වඩා හදනවා. ඒ වගේම ක්‍රීඩකයන් ඔය මාධ්‍යත් එක්ක මොකද සෝෂල් මීඩියා එක්ක ක්‍රීඩා කරන්න මම දෙන්නේ නැහැ. මේකේ දරුණුම තත්ත්වය ඒගොල්ලන්ගේ ෆේස්බුක් වෙයි මොකද ඉන්ස්ටාග්‍රෑම් වෙයි මෙවනේ ඒගොල්ලෝ කරන්නේ. ක්‍රිකට් ගහන්නේ නැහැ. අනිත් හැමදේම කරනවා. මොකද්ද පරිපාලනය කරලා තියෙන්නේ? කට පියාගෙන ඉන්නවා. මොකද පරිපාලනයට ඕනේ ජනප්‍රිය වෙන්න. මගේ කාලේ මේ වගේ ක්‍රීඩකයෝ හිටියනම් අද වෙනකොට ඔය ක්‍රීඩක තුන්දෙනාම දක්ෂම ක්‍රීඩකයෝ බවට පත් වෙනවා. ඒ වගේම සමහරලාට කනේ පාරවල් දෙක තුනකුත් වදින්න පුළුවන්. හැබැයි ඔය මගේ කණ්ඩායම හිටපු අයටත් මම කනේ පාරක් දෙකක් තුනක් ගහලා ඇති. හැබැයි ඒගොල්ලෝ අදත් ඒ ගැන කතා කරන්නේ ආදරේ. මොකද අද මේ තත්ත්වයට පත් වෙන්න ප්‍රධාන හේතුව අපි කල්පනා කරන්න ගෙදරක තාත්තා අම්මා වැරදි දේ කරනවා නම් කොහොමද අපි ක්‍රීඩකයන්ට කියන්නේ හරි දේ කරන්න කියලා? අපේ පරිපාලනයේ තියෙන දුර්වලතාවයල් ඔක්කොම බලාගෙන ක්‍රීඩකයෝ හිනා වෙවි ඒගොල්ලන්ට ඕන දේ කරනවා ක්‍රිකට් පරිපාලනයට. මොකද ක්‍රීඩකයන්ට දඬුවම් කරන්න බෑ. ඒගොල්ලෝ ඉස්සෙල්ලා ඒගොල්ලන්ට දඬුවම් කරන් ඉන්න ඕනේ. ඉතින් මේ පරිපාලනය ගැන මම හිතන්නේ මම 2000 ඉඳලා කතා කරා. මම කිව්වා මේ තත්ත්වයට යනවා කියලා. මම ඉස්සරහට කියනවා අනිත් වනාවකියත් මම කියනවා ඊළඟ ඕවර් 50 තරඟාවලියට අපි යනකොට ක්වොලිෆිකේෂන් තරඟාවලියට ගහන්න වෙනවා 20 වගේ. ඒ තත්ත්වයට තමයි යන්නේ. පිටරට පුහුණු කාර්යෝ ගෙනල්ලා තියෙනවා. මොනවද වෙලා තියෙන්නේ? ඇයි අපේ ළමයි නැද්ද? අපේ හොඳ මේ පරණ ක්‍රීඩකයෝ නැද්ද? ඔය ඉන්න අපේ කී දෙනෙක් ඉන්නවද මේ රටේ මේ පුහුණුකම් වලකම් කරන්න? දැන් චමින්ද වාස් ගියා එංගලන්තෙට. වේගපන්දු යවන්නන්ගේ ලොකු වෙනසක් අපිට පේනවා. ඇයි ඒ? එතකොට චමින්ද වාස් පහුගිය කාලේ කොච්චර නරක විදිහට ක්‍රිකට් පරිපාලනය සැලකුවේ? ඇමතිවරයා කොයි විදිහට සැලකුවේ? අද බලන්න කොච්චර දක්ෂ මේ පුහුණුකරුවෙක්ද? ඒ වගේම අපේ කොච්චර හොඳ දක්ෂ පුහුණුකරුවෙ මේ රටේ හිටියද? හැබැයි අපි පිටරටින් ගේන ඕන කුණු ගොඩක් වැඳලා ගෙනල්ලා ඒගොල්ලෝ සල්ලි ටිකක් හරගෙන ඒගොල්ලෝ යනවා. අපිට හම්බ කරගන්න දේකුත් නැහැ. අපේ ක්‍රිකට් වලට හම්බ වෙන්නෙත් නැහැ. ක්‍රීඩකයන්ට හම්බ වෙන්නෙත් නැහැ. අපේ හොඳම ටික මොකද වෙන්නේ? පිටරට වලට යනවා. මම දැකලා ඊය පෙරේද රංගන හේරත් යනවා බංගලාදේශයට. එතකොට අපේ අනිත් හුඟක් අය ඉන්නවා එළියට. මේ හොඳට කල්පනාකාර කරන්න පුළුවන් අය ඉන්නවා. ගුරුසිංහ වගේ අයව එළවල දැම්ම. සනත් ජයසූරිය හිට තේරුම් කමිටුවේ අයින් කරා. මොකද කෙලින් වැඩ කරන්න ඕනේ. ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ ඕනේ කණ්ඩායම ගස්සන්න, ඒගොල්ලන්ගේ යාළුවෝ ගස්සන්න.
එමනත්තං තව කවුරු හරි කිව්වෝ එක්කෙනෙක් ගස්සන්න මේ ක්‍රිකට් අද ගිහිල්ලා තියෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් බයින්න එපා මම ප්‍රේක්ෂකයන්ට කියන ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් බයින්න එපා ක්‍රිකට් ක්‍රීඩකයන් වැරදි වෙනකොට අපි බයිමු අපි හදාගන්න බලමු මොකද අපේ රටේ ක්‍රිකට් ටැලන්ට් එක තියෙන්නේ හරි අතලොස්සක අපි අතලොස්ස හරි පරිස්සම් කරන්න ඕනේ ඒගොල්ලන් හරි මග යවන්න ඕනේ අම්මා තාත්තා වැරදි කරනකොට අම්මා තාත්තා හැම වෙලේම දරුවෝ වැරදි කරනකොට දරුවෝ හදාගෙන යන්නේ ගහලා හදා ගන්නවා අපි ඒ තත්ත්වෙ නෙමෙයි අද තියෙන්නේ අද බොරුවට මාධ්‍යයට එක එකව ඇවිල්ලා කියනවා මේ බිස්නස් ක්ලාස් එකක් නැතු ඉකොනොමික් ක්ලාස් එකක කියලා මොකද්ද ඒකේ ලොකුකම තියෙන්නේ එහෙම නෙමෙයි දඬුවම් දෙන්න ඉස්සෙල්ලා දරුවෝ ඒ ළමයිව වැරදි කර කවුද ක්‍රිකට් පරිපාලනේ ඔයක ළමෙක් වැරද්දක් කළා මාස 3කින් ඒ වැරද්ද නිවැරදි කරා තව ළමෙක් ලොකු වැරද්දක් කරා ඒ ළමයාට කවුන්සලින් යන්න කිව්වා මම දන්න හැටියට ඒව එකක්වත් කරේම නැහැ මොකද තමන්ගේ ක්‍රීඩා සමාජයේ අයව ඕන වැරද්දක් කරත් තමුන් කණ්ඩායමේ ඉන්නේ මෙන්න මේ தත්ත්වය තමයි අද අපිට විනාශයකටපත් වෙලා තියෙන්නේ ඒකින්ද ප්‍රේක්ෂකයෝ කලබල වෙන්න එපා මෙතන මේ ගහක අත්තක් නෙමෙයි මෙව වෙලා තියෙන්නේ මේ ගහම වෙනසිලා තියෙන්නේ ගහම බැක්ටීරියාවක් ගිහිල්ලා තියෙන ගහම ගලවන්න ඕනේ මම ඒකයි නැවත වරක් මම කියනවා ඔය හැම දිනම කතා කරන ප්‍රජාතන්ත්‍රවාදයේ ඩිමොක්‍රසි ගැන කතා කරන්න යන්න එපා ක්‍රීඩාව හදන්න මේ ක්‍රිකට් පරිපාලනය වෙනස් කරන්න අතුරුපාලක මණ්ඩලය පත් කරන්න කරලා විවස්ථාව වෙනස් කරන්න ඡන්ද ප්‍රමාණය අඩු කරන්න අපි මෙව කියලා තියෙනවා එනේන ක්‍රීඩා ඇමතිවරයන්ට හැබැයි අවාසනාවකට වගේ මේ ක්‍රිකට් පරිපාලනයේ ඉන්න හැමදාම ඉන්න මිනිස්සු ටික එන ඕනම ක්‍රීඩා ඇමතිවරයෙක්ව අල්ලගන්නේ කොහොමද මොනවද කරන්න කියලා මට කියන්න බෑ හැබැයි ඒක තමයි ඇත්ත தත්තේ අපි බලාපොරොත්තු වුණා මේ අලුත් ක්‍රීඩා ඇමතිවරයත් ඇවිල්ලා ලොකු වෙනසක් කරන්න හදනවා කියලා එයාත් පහුගිය කාලවලවල ක්‍රීඩා ඇමතිවරුන්ට වඩා නරක වෙලා තියෙනවා මම නම් කියනවා නාමල් රාජපක්ෂ ඇමතුමා අද ෆේල් කියන එක ක්‍රිකට් ක්‍රීඩාවෙන් ෆේල් අනිත් ක්‍රීඩාවලනොත් ෆේල් කියන එක මම කියන්න යන්නේ නැහැ දැම්මම මම ඒක පස්සේ කියන්න නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට එතුමා කරලා තියෙන යහපතක් නෙමෙයි මම එක දෙයක් දන්න ඔබතුමා අහුව ප්‍රශ්නය මම හිටියන මට කවදාවත් ක්‍රිකට් ක්‍රීඩාවට මේ ආණ්ඩුව එනකන් ඉන්න දෙන්නේ නැහැ මොකද ඒගොල්ලෝ දන්න මම ආව ක්‍රිකට් ක්‍රීඩාව හදනවා කියලා මේගොල්ලන්ට ක්‍රිකට් ක්‍රීඩාව හදන්න කිසිම ඕන කමක් නැහැ ඒගොල්ලන්ට වෙන වෙන ක්‍රීඩාවල් තියෙනවා හදන්න ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන වෙන ක්‍රීඩාවල් හදන්න මම දැක්ක පහුගිය කාලේ වෙච්චද මම එව්වා හරි වෙලාවට කියන්නම් මම මෙව්වා බෞද්ධලිකත්වයෙන් කතා කරනව නෙමෙයි ක්‍රිකට් ක්‍රීඩාවන්ට හදන්න ඕනි ඇමතිවරයෙක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ එක එක දක්ෂ ළමයි දාලා තියෙනවා අරවින්ද සිසිලව දාලා තියෙනවා හොඳයි අපි ඒව නැහැ කියන්නේ නැහැ සංගක්කාරී ඉන්නවා මහේලජාවද්දෙන් ඉන්නවා මුරලී ඉන්නවා මහානාම ඉන්නවා මහේලී ඉන්නවා ඔක්කොම හොඳයි හැබැයි කවුද මේවට වගකීම ගන්න ක්‍රීඩා ඇමතිවරයා කියනවා මම ටෙක්නිකල් කමිටි එකක් දාලා තියෙනවා තේරම් කමිටුව කියනවා මම තෝරන්නේ ටෙක්නිකල් කමිටියව කියන එක. එතකොට කවුද මේකේ අන්තිම වගකීම ගන්න පුද්ගලයෙක්? වගකීම ගන්න පුද්ගලෙක් නැහැ. අද ක්‍රිකට් ක්‍රීඩාව, එතකොට ක්‍රිකට් පරිපාලනය ආපම කියනවා නැහැ ටෙක්නිකල් කමිටියකලු දුවන්නේ. එතකොට ක්‍රිකට් පරිපාලනය මොකද? ඇමතිවරයෙකුත් උනේ නැහැ. අන්තිමට බලපුවාම නිකන් ඔය පාරේ ඉන්න කට්ටියට දුන්නා නම් මේ ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා හොඳට දුවයි. මේ අපේ ඉන්න හොඳ පුහුණු කරුවෝ ඉන්න ඕන තරම් කරා. මේ සුද්දන්ට පිටරට සුද්දන්ව ගෙනැල්ලා මම දැක්ක දැන් ටොම් මූඩි මහත්තයව ගෙනැල්ලා තියෙනවා. දැන් මේ මහත්තයත් මාසයක් ඉන්නවා එංගලන්තෙ ගිහිල්ලා. එයාව ගෙනල්ලා තියෙන්නේ මේ මෙහෙ ස්ට්‍රක්චර් එක හදන්න මේ ක්‍රිකට් තත්ත්වය වෙනස් කරන්න කියලා. එයා ගිහලා මැච් බලන්න නෙමෙයි තිබ්බේ. එයා මෙහිඳලා මෙවට වැඩ කරන්න තිබුණා. ඉතින් කවුද මෙවට මේ මේගොල්ලන් යවන්නේ කවුද? කවුද මෙව මූලික වෙන්නේ? කවුද මෙවට මුදල් යන්නේ? මේ ක්‍රිකට් පරිපාලනයේ මුදල්. ඒගොල්ලෝ ජනප්‍රිය වෙන්න ඕනම දෙයක් කරලා අන්තිමටම ඇඟිල්ල දික් කරන්න ක්‍රීඩකයන්ට විතරයි. අද මොන මනසකින්ද මේ අපේ ක්‍රීඩකට ක්‍රීඩා කරන්නේ අපි මේ ක්‍රීඩක තුන්දෙනා වැඩි කරපු පැත්තකට කතා කරමු පැත්තකට තියන්නේ ඒගොල්ලන් අපි අනික් ක්‍රීඩකව ගැන හිතන්නේ නැත්තේයි අද අර ක්‍රීඩ මේ ක්‍රීඩකව 11 දිනක් ක්‍රීඩාංගණයට බහින්න ඕනේ මොන මානසිකත්වයකින්ද බහින්නේ ඒගොල්ලෝ දන්නා දැන් මෙහෙට ආවට පස්සේ ඉන්දියාවේ දෙවෙනි පෙළ ටීම් එකේ වෙලා තියෙනවා දැන් මේ ළමයි ඇවිල්ලා ආපහු මේගොල්ලොත් එක ගහන්න ඕනේ මොන 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 ඔළුවකින්ද ගහන්නේ මනස නිරවුල් කරන්නේ නැතුව ක්‍රීඩාවක් කරන්න බෑ මම ක්‍රීඩා කරපු හිඳ ඒක දන්නවා ක්‍රීඩා කරපු අයටත් ඒක තේරෙන්නේ මොකද මේ ළමයිගේ මනස අර ක්‍රීඩාංගණයට යනකොට යන්නේ බයෙන් ලැජ්ජාවකින් යන ඒකට මූලික හේතුව මේ පරිපාලනය ඉතින් මේක වෙනස් කරන්නේ මේ ආණ්ඩුව මම දන්නේ මේ ඇමතිවරය වෙනස් කරන්නෙත් නෑ අපි යෝජනා දීලා තියෙනවා මම ඉදිරි කාලයේදී කියන්නම් ගැසට් මගින් ගැසට් දින පහු කරලා ගහලා මේ ඉන්න පරිපාලනයට එන්න දුන්නේවත් මම පස්සට කියනවා මොකද එව්වෙන් තමයි මේ ක්‍රිකට් විනාශය පටන් ගත්තේ එහෙම නැත්නම් අද වෙනකොට මේ ක්‍රිකට් ටික අපිට හදන්න තිබ්බා. අද අන්තිම තැනකට ගිහිල්ලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා. උසාවිය නඩුවක් දාලා තියෙනවා මේ රටේ ඉන්න ක්‍රිකට් ප්‍රවීණයන්. මම මේ කතා කරන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු හොඳම වැදගත් ප්‍රවීණයන් වගේක් එක්කවලා නඩුවක් දාලා තියෙනවා.
මම හිතන්නේ එතන විතරයි අපිට තියෙන එකම නිදහස කියන එක එකම බලාපොරොත්තුව මට නම් තියෙන එතන විතරයි ඉන්දියාවෙත් ඒ සිද්ධිය වුණා ඉන්දියාවේ ක්‍රිකට් පරිපාලනය තහනම් කළා කමිටුවක් දාලා අද කොහෙද ඉන්දියාවෙ ඉන්නේ ගංගුලිලා ක්‍රිකට් දුවන්නේ මේ අද ඉන්න බුකිකාරයෝ හරි සූදුකාරයෝ හරි නෙමේ දුවන්නේ අද දුවන්නේ ගංගුලිලා ඉන්දියාවේ ක්‍රිකට් අද ඉන්දියාවේ ක්‍රිකට් කොයි තත්ත්වයකටද වෙලා තියෙන්නේ අපේ කවුද ඉන්නේ මොනවද ගහලා තියෙන ක්‍රිකට් ක්‍රිකට් වලට ආදරයක් තියෙනවද තමන්ට ඡන්ද දෙන මිනිස්සුන් තමයි මේ හැම තත්ත්වයකට යන්නේ රට යවන්නෙත් ඒගොල්ලන් ඉතින් කොහොමද ක්‍රිකට් අදන්නේ ප්‍රේක්ෂකව පටන් ගන්න ක්‍රීඩකයන්ට ඔය කියනවා වගේම මේ පරිපාලනයට කෑ ගන්න ඇමතිවරයට කෑ ගන්න ඒගොල්ලන්ට ඉස්සෙල්ලා මොකද මේ වරද උඩ කරන්නේ ඒගොල්ලෝ ක්‍රීඩකයන්ුත් වැරදි මම කියන්නේ ක්‍රීඩකයෝ හරි කියලා නමුත් මේ ක්‍රීඩකයෝ 3 දෙනෙක් කරපු එකට අද ක්‍රීඩකයෝ කී දෙනෙක් බැනුනහනද මේ ඇතුළේ ඉන්න අහිංසක ක්‍රීඩකයෝ ටික අලුත් ක්‍රීඩකයෝ ටික පරණ ක්‍රීඩකයෝ ටික ඉතින් මේ මේ මෙව්වා මම දකිනවා මේ ලොකු අච්චාරුවක් මේක අනාගෙන තියෙන්නේ මේ මිනිස්සු ටික අපි පරණ ක්‍රීඩකයන්ව පැත්තකට දාලා තියෙනවා මං දැක්ක ගිවිසුම් අස්සම් කරන්න නැත්නම් රටට ගහන්න දෙන්නේ කවුද ඒගොල්ලන්ගේ අම්මලගේ තාත්තලගේ දේපලක් නෙමෙයි ක්‍රිකට් ක්‍රීඩකයන්ව දැනගන්න ඕනේ හරි විදියට හදාගන්න විනය හදාගන්න කතා කරලා තුගත් දේවල් කරන්න පුළුවන් මම හරි සර කෙනෙක් නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ අපි ඉන්න කාලේ කරේ ක්‍රීඩකයන්ට අවශ්‍ය දේවල් කළා ඇත්ත දැනුවත් කරලා දුන්නා එහෙම නැතුව මේක බුල්ඩෝස් කරගෙන කරන්න බෑ සමහර මේ ඉන්න ක්‍රිකට් පරිපාලනේ ඉන්න ලොකෝ හිතනවා ඒගොල්ලෝ හරි ලොකු අය කියලා බෝලයක් ගහපු එක්කෙනෙක්වත් නැහැ ජාතික කණ්ඩායමක් තියලා ළඟට කිට්ටු වෙච්ච අය නැහැ ඉතින් එහෙම වට තියෙනවද ක්‍රිකට් ක්‍රීඩාවේ ආසාවක් නැහැ හම්බ කිරිල්ල ආසාවක් ඒගොල්ලන්ට තියෙන ඉතින් මම අද පරිපාලනය ගැන මම දන්නව මොනවද වෙන්නේ කියලා පහුගිය පරිපාලනය අදත් එහෙමයි ඉතින් මේවත් එක්ක ඉස්සරහට ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා ප්‍රේක්ෂකයන්ගෙන් මම ඉල්ලා හිටිනවා ක්‍රිකට් පරිපාලනය සහ අමතිවරයාට මේක වගකීම සෑහෙන දුරට යන්න ඕනේ ඒගොල්ලන්ටත් දේවල් කියන්න පටන් ගන්න ක්‍රීඩකයන් විතරක් බයින්නේ අපේ කාලේ මෙහෙමයි අපේ කාලේ ක්‍රීඩකයෝ එළියට යනවා අනිත් එක අපිට ඒ කාලේ දේවල් තිබුණේ නැහනේ අපි කණ්ඩ යන්න ඕනේ එළියට දැන් මේ වගේ ඔය තියෙන ක්‍රිකට් විදියට ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැම කෑම ඔක්කොම දෙන්නේ හෝටලේ ඇතුළෙන් එළියට යන්න බෑ මේ තියෙන කොරෝනා ප්‍රශ්නත් එක්ක අපේ කාලේ අපිට ගෙවුව මුදලට අපිට හෝටලෙන් ලකන්න බෑ සල්ලි නැහැ අපි රෙදි ටික හොදගන්න යනවා එළියට අපි කණ්ඩ යන්නේ එළියට අපේ ලංකාවේ අපිට කෑම් පැකට් ගෙනල්ලා දෙන්නේ මේ ඇත්ත කතාව මේ මිනිස්සු මේව දැනගන්න ඕනේ අපේ රටේ අපි මේ හොඳ 5 ස්ටාර් ජීවිත ගත කරේ නැහැ. හැබැයි අපිට තිබුණේ ලොකුම දේ අපි මෙතනින් ප්ලේන් එක නැගලා අපි යන්නේ ටී-ෂර්ට් අඳන් නෙමෙයි. කෝ අද විනිය. අද ක්‍රීඩකයෝ යන්නේ ටී-ෂර්ට් අඳගෙන. අපිගේ ෂර්ට් එක ඇඳලා ටයි එක දාලා බ්ලේසර් එක ඇඳගෙන යන්නේ. අපි බහින්නෙත් එහෙම. එළියට. අපි එළියට බහිනකොට එංගලන්තෙද ඉන්දියාවේද අපි යන්නේ අපේ අනන්‍යතාවයක් එක. අද මොනවද මේ ළමයි ඇඳගෙන යන්නේ? කෝ ඒ පරිපාලනේ මොනවද කරන්නේ? ඉතින් විනිය ගැන අපි කොහොමද කතා කරන්නේ? අපේ කාලේ ක්‍රීඩකයෝ එළියට ගියා. ඒගොල්ලෝ විනෝද වුණා. හැබැයි ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ යන්නේ විනෝද වෙන්න නෙමෙයි ක්‍රීඩා කරන්න කියලා. එතකොට ඉන්නවා කල්මනාකරවරු. අපි හිටියා මේ රටේ සැර දක්ෂ කල්මනාකරවෝ. මමත් සැරයි දක්ෂයි. මම දන්නවා මේ ළමයිව හසුරව ගන්න ඕනේ කොහොමද කියලා. මට ප්‍රශ්නයක් වුණේ නැහැ. යම් දේවල් සිද්ධ වුණා ඒක. මම කියන්නේ නැහැ මගේ කාලේ කිසිම ක්‍රීඩකෙක් එළියට ගියේ නැහැ. ප්‍රශ්නයක් තිබුණේ නැහැ. සමහර ක්‍රීඩකයෝ මං ගෙදරවල තියෙනවා. සමහර ක්‍රීඩකයෝ මං තහනම් කරලා තියෙනවා. සමහර ක්‍රීඩකයන්ට මගේ අතින් කණේ පාරවල් වැදිලා තියෙනවා. හැබැයි එව්ව මං කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ හොඳට කියන එක අදත් ඒගොල්ලන්ට තේරලා තියෙනවා. ඒකයි අදත් මට ඔය සමහර ක්‍රීඩකයෝ ගරුත්වය තියෙනවා. ඉතින් එව්ව කරන විදිහක් තියෙනවා. නමුත් අවාසනාවකට වගේ අද ඉන්න පරිපාලනයට ඕනේ ජනප්‍රිය වෙන්න. අද ඉන්න ඇමතිවරයන්ට ඕනේ ජනප්‍රිය වෙන්න. එහෙම නැතුව ක්‍රීඩාව හදන්න නෙමෙයි. ඉතින් ඕක අපි ගෙදරක ආදර්ශයක්ම අපි ගෙදරක මමයි ඉස්සෙල්ලත් කිව්වේ මේ රටේ ක්‍රීඩකයෝ දක්ෂ ක්‍රීඩකයෝ අඩුයි. ටැලන්ට් එක තියෙන නමුත් දක්ෂ ක්‍රීඩකයෝ ඒ දක්ෂ ක්‍රීඩකයන්ම හරි මාර්ගයේ ගිහිල්ලා පරිස්සම් කරගෙන ගෙනියන්න අපි දැනගන්න ඕනේ. අම්මා තාත්තා එකනේ කරන්නේ. අම්මා තාත්තා දරුවෙක් දැක්කම හැම දරුවටම ක්‍රීඩා කරන්න දෙන්නේ නැහැ. හැම දරුවටම කියන්නේ මේ දොස්තර කෙනෙක් වෙන්න කියලා. ඒගොල්ලන්ගේ දක්ෂතාව වෙනුව ඒ දරුවව ගමන් කරනවා හරි මාර්ගයේ. නමුත් මෙතන පරිපාලනයක තියෙනවනේ මේ සමහර ක්‍රීඩකයෝ මම දන්නවා උඟක් ක්‍රීඩකයෝ ගමවලින් ආපු දුප්පත් ක්‍රීඩකයෝ. මේක නරකට මදිගමකට කියලා නම් ක්‍රීඩකයෝ හිතන්න එපා. මේක ඇත්ත යථාර්ථය. මේ ක්‍රීඩකයන් ගොඩක් අමාරුවෙන් ආපු අය සමහරවිට මුදල් හම්බෙනකොට ඒගොල්ලෝ දන්නේ නැහැ කොහොමද මේ පරිපාලනය හරි විදියට කරන්නේ කොහොමද කියලා. සමහරවිට මේගොල්ලෝ දන්නේ නැහැ කොළඹට ආපුවම මේ කොළඹ සමාජයේ මේගොල්ලෝ කොච්චර නරක වෙනවද කියලා. මේ ගමවලින් ආපු දුප්පත් මේ සරම ෂර්ට් එක අඳින රෙද්ද හැට්ට අඳින අම්මලාගේ දරුවෝ වැඩි ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ව ඒකයි මේ ක්‍රිකට් කියන්නේ බෝලෙන් බැට් එක ගහන එක විතරක් නෙමෙයි. මේ ක්‍රිකට් කියන්නේ මුළු ක්‍රීඩකයෙක්ම පරිපාලනය කරන. ඒකට දන්න මිනිස්සු, දක්ෂ මිනිස්සු, ආදරේ මිනිස්සු නැතුව
මේ ඡන්ද ක්‍රමයකින් හැමදාම බලයට එන ප්‍රජාතන්ත්‍රවාදය කියන ඇමතිවරයා කියන දෙයකින් කවදාවත් මේක හදන්න බෑ මම හිතන්නේ ක්‍රිකට් හතරනම් ලොකු වෙනසක් තියෙනවා ඉස්සර ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු හැටි ඉස්සර පරිපාලනය කරපු මොකද ඉස්සර පරිපාලනේ සල්ලි තිබුණේ නැහනේ ඉස්සර ගහම දිසා නැහැක මහත්තයල එනකොට සල්ලි නැහැ මට මතකයි ආනපුංචේව මහත්තයා එනකොට මං හිතන්නේ ක්‍රිකට් පරිපාලනේ ලක්ෂයක්වත් තිබුණාද මතකද හැබැයි ඒගොල්ලෝ ක්‍රිකට් ක්‍රීඩාව ගෙනිච්චානේ අපිට සල්ලි ගැන මූලික වුණේ නැහැ අද ක්‍රීඩකයෝ සල්ලි මූලික වෙලා තියෙන්නේ මොකද පරිපාලනේ මිනිස්සු දූෂිත නැහ පරිපාලනේ මිනිස්සු සල්ලි හොරකම් කරනවා නේද එතකොටයි ක්‍රීඩකයෝ සල්ලි ගැන කතා කරන්න බැරි මෙන්න මෙතනයි අපි වරදගෙන තියෙන්නේ අපිට ගාමිණීසානායක මහත්තයල ඉන්න කාලේ අපිට සල්ලි හොය හොය හිඟාකක් අපිට සල්ලි හොයලා දුන්නා අද එහෙම නෙමෙයි අද මේ මම කියන්නේ මේ අපේ පහුගිය කාලවලවල ක්‍රීඩකයෝ දස්කම් දක්වලා ලෝක ජයග්‍රහණය කරලා ඊට පස්සේ තමයි මේ 96 පස්සේ තමයි සල්ලි එන්න ගත්තේ ඊට පස්සේ අපේ ක්‍රීඩකයෝ දස්කම් කරනකොට අපේ තත්ත්වෙ උඩ ටික අපිට සල්ලි ගොඩාක් එන්න ගත්තා මේ දැක්කපු පෙරේත මිනිස්සු ටික ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්න ආපු මිනිස්සු ටික තමයි පහුගිය කාලේ තිස්සම මේ ක්‍රිකට් පරිපාලනය කර මොකද ඒගොල්ලෝ බලන්නේ මේ සල්ලි ටික කොහොමද මගේ යාළුවෝ මං අතරේ බෙදන්නේ කොහොමද කියලා අද ක්‍රිකට් සමාජය දිහා බලන්න ක්‍රිකට් මොකද ඒකට කියන්නේ දිස්ත්‍රික් ක්‍රිකට් වල එකම කට්ටිය අවුරුදු කීයක් ඉඳලා තියෙනවද කියලා බලන්න. ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සමාලාර නුවරේ කෙනා කොළඹට එනවා, කොළඹේ කෙනා ගාල්ලට යනවා. මේ එකම නම් ටික මම මාධ්‍යෙන් ඉල්ලා හිටිනවා 2010 ඉඳලා බලන්න මේ ක්‍රිකට් පරිපාලනේ. හිටපු අය අද කී දෙනෙක් මේ ක්‍රීඩා සමාජ දිස්ත්‍රික්ක එහෙම නැත්නම් පළාත්වල සභාපතිවරු ඉන්නවද කියලා. මෙන්න මෙව තමයි හොයලා බලන්න ඕනේ. අපි කාටද බයින්නේ? මේ අපිට ගෞරවයක් අරන් දෙන්න පුළුවන් එකම ක්‍රීඩකයෝ ටිකට අපි බයින්නවා, ලැජ්ජ කරනවා. අපි මේක නවත්තමු. අපි හැමදෙනාටම රටේ අයගෙන් ඉල්ලනවා මේ ක්‍රීඩකයන්ව ලැජ්ජ කරන්න එපා. ක්‍රීඩාමතුමා ලැජ්ජ කරපු දෙන්, පරිපාලන ලැජ්ජ කරපු දෙන්. අපි ප්‍රේක්ෂකයන්ට අපි ක්‍රීඩකයොත් එක්කෙමු, විනය වර්ධය ඇත් එක්ක අපි මේ විදියට හදාගමු. හැබැයි හැම ක්‍රීඩකයටම මේ තත්ත්වයට යන්න දෙන්න එපා. මං ඉතාමත් ඕන ගමෙන් ඉල්ලනවා. Breaking.lk